අපි ආණ්ඩුවක් අරගෙන ව්‍යාපාර කරන්නෙත් නැහැ. අපි ව්‍යාපාර කරන්න බැරි අය නෙමෙයි. හැබැයි අපේ ප්‍රතිපත්තිය අපි ආණ්ඩුවක් අරගෙන මාලිමාවේ ආණ්ඩුවක කවුරුවක්වත් බිස්නස් කරන්නේ නැහැ. මොකද අපි බිස්නස් කරන ගමන් ඕගොල්ලන්ට සමාන තත්ත්වකින් බිස්නස් කරන්න බෑ. දේශපාලකව බිස්නස් කරන බලන් ගත්තොත් රටක කොහොමද නීති හදන කෙනා බිස්නස් කරන ගමන් ඒක ඒ නීති ක්‍රියාත්මක වෙන කෙනත් එක්ක සමාන වෙයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක ව්‍යාපාර කරන්නේ නැහැ. ඒ බැරි හින්දා නෙමෙයි ඒක සාධාරණ නැති හින්දා. දැන් ජාතික ජන බලවේගය හැබැයි ඔය කියනවනේ ඔවුන් ලොකු තැනක ඉන්නවා කියලා. එතකොට ඔවුන් එහෙමයි කට්ටිය පොඩ්ඩක් උඩට ගියා. හැබැයි ගිය වේගයට වඩා පල්ලෙහාට යනවා. තවමත් පල්ලෙහාට යමින් ඉන්නේ. සමගි ජන බලවේගය එක තැනක තියෙනවා. ඒ අය උඩින් ඉන්නවා. හැබැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වේගයෙන් ඉහළට එනවා. අමතුව දැන් සමගි ජන බලවේගයේ නීති විරෝධී පක්ෂයක් බවට නම් කරනවා කියලා අනතුරක් තියෙනවා. අයියෝ එපා. ඔහොම තියන්නේ. මොකද ඒ කට්ටිය ඔක්කොම UMP දී දවසක. ඒ නිසා ඔහොම ඉඳලා ඊට පස්සේ ආපුද. සරත් පොන්සේක මහතා වැට උඩ ඉන්නවා. එතුමාව තාම ගන්න බැරුණා නේ එතුමාලට. කවුරුත් ඉතින් ගිහිල්ලා කතා කරේ නෑ එතකොට ඒකයි. අපි දකිනවා සාත් පොන්සේක මැතුම් ගැන පක්ෂේ සභාපති. පක්ෂේ සභාපති පක්ෂයෙන් අයින් වෙනවා කියන්නේම ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අපි දකිනවා සමිතින්ගේ බලවේගය ඉන්න හැම හමුදාපතිවරයෙක්ම දැන් ගේනවා පක්ෂය ඇතුළට. ඒ ඇවිල්ලා සරත් පොන්සේක එක්ක හැප්පෙන්නේ. මට සරත් පොන්සේක මැතුම් එක්ක ප්‍රශ්නයක් තිබුණා. හැබැයි කෙසේද මම හිතන්නේ එතුමාට අපි ගෞරව කරන්න ඕනේ. හිටපු හමුදාපතිවරු එකතු කරගෙන ඒ කරන්නේ සරත් පොන්සේකට ගහන්නේ. ඉතින් ඒකෙම තේරෙනවා සමිතින්ගේ බලවේගයේ තත්ත්වය. ඕක තේරුම් අරන් කට්ටිය ඉස්සරහට වෙනස් වෙයි.